www.srilankala.com වෙදී. සදාවත් කාර්ක පිරුවන්නේ 2024 සැතැම්බර් 17 එමෙත්තම් බිනර පුර පසුලොස්වක් පොහොය දවසේදී ජයල නිවන් දෙවල දීපදුත්තමාරාම පුරාණ විහාරස්ථානයේදී කිසරණවත් අපසල් සමාදන් වරු උපාසක උපාසිකාවන්ට ධර්ම සාකච්ඡාව පැවැත්වීමටයි සූදානම් වෙන්නේ. වෙන පාරවස්සක පොය දවස්වල වගේම අද දවසේදී ඊදිප්ප සේනකද සිල්වා බැතිතුමා මේ වැඩසටහන මෙහෙවරටයි සූදානම් වෙන්නේ. මේ පටිගත කොට අන්තර්ජාලයේ උදාහරණ ජෝත් ද සිල්වා මෙතුමාගේ සහභාගීත්වයේ තිබ ඉවගේම දායක දායකවන්ගේ අනුග්‍රහය තිබ අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. මේ ධර්ම සාකච්ඡාව පවත්වන නීතිඥ සීලගත සිල්වා මෙතුමා එවැගේම මේ අනුග්‍රහය දක්වන අනුග්‍රහක පින්වත් සියලු දෙනාම සේනගත සිල්වා මෙතුමාගේ පවුලේ අය සොගන අපි හැම දෙනාම පහසු කුසල කර්මය සිද්ධ කරගන්නේ ධර්මඥානය දියුණු කර ගැනීම සඳහා ධර්ම අවබෝධය ලබා ගැනීමේ කාර්ය සඳහා මේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ගැඹුරු ධර්මයක් සරලව ඉදිරිපත් කිරීමේ කටයුත්ත සිද්ධ වෙන්නේ. එනිසා මේ අනුග්‍රහය දක්වන සියලුම පින්වතුන්ට අපි මහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ වැඩසටහන ආරම්භ කරමු. පළමු කොටම සුදුවන් නමස්කාර කවි සහ ගාථා කියලා ආරම්භ කරමු. සාදු 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 නමස්කාරේවා සමදා බුදු සරණමි නමස්කාරේවා සමදා සදහම් සරණමි නමස්කාරේවා
සංගීත සාතං සුචි සාරදීතං සන්ධීර කන්සොන්න කනුපරාසං සල්ලාපරේතින් පනවේනිකාතං සංසාරිකං කේවල මෝහනාසං සන්නාපං මාරරණේසේකං සංසේවිතං දාසි මුදාරවාසං සම්මාර ධම්මං පනවේ සදාසං සන්දාස පාපනාතං සන්නාපදන්තිං අසගෝරපාකං සම්පාරගාමින් සුචිසාරවාසං සම්මාර සංඝං පණමේ රසාසං සසර සැර පහර නවතා සලස්සනවා කෙසේ වෙතත් ඒ
මේක ටික කාල වේලා ගත වෙන නිසා අපි සක්මන් භාවනාව කාලකුණිය හොඳ නිසා අපේ ස්වාමීන් යෝජනා කරා කරන්න කියලා. අපි සුපුරුදු පරිදි පැය භාගයක් විතර වගේ ඉඳලා යන්නේ. ඒ නිසා අපි අර වගේ පොලිස් තුනක් ගැලිලා සක්මන් භාවනාව ආරම්භ කරමු. මේ සක්මන් භාවනාව හැමදාම කියන්න බෑ ඒ කොහොමද කරන්න කියලා. ඒක තමන්ට ආවේනික ක්‍රමවේදයක් පාවිච්චි කරන්න. කොට තමන්ගේ යටිපතුල පොළව වදින ස්පර්ශ වෙනවා. ආයයන් කකුල තියෙනවා. ඒ අතරතුර කාලය දක්වා හිත එහෙම යවන්න නැතුව අර පාදයේ පොළවේ ස්පර්ශ වෙන අවස්ථාව දක්වාම හිත කොටු කරගන්න පුළුවන් ක්‍රමයක්. සතිපට්ඨාන භාවනා, ඉරියාපත භාවනා ක්‍රමයක් හැටියටත් මේක හඳුන්වා දීලා තියෙනවා. අපි ඉතින් හැම භාවනා ක්‍රමයක් ආරම්භ කරන කලින් මේ සක්මන් භාවනාවක් වගේ දෙයක් කරලා ඉඳගත්තාම ටිකක් අපේ හිතේ තරහ විදිහට එක්ස්ටෙන් වෙනවා. දැන් අනිත් භාවනා ක්‍රම හැම එකක්ම ඇස් දෙක වහගෙන භාවනා කරන්නේ. මේ සක්මන් භාවනාව ඇස් දෙක අරගෙන. ඒ නිසා අපි ක්‍රියාශීලී බවක් අපි තුල ඇති වෙනවා. ඇස් දෙක අරගෙන ඒ කටයුත්ත කරනකොට හිත එහෙම යන ගතිය අඩු වෙනවා. ඇස් දෙක ඇත්තටම වහගත්තාම බොහෝ වෙලාවට හිතේ ඕනකටත් වඩා ගමන් බිම යන්න පටන් ගන්නවා. ඒ නිසා එක එක ගමන් බිම යනවා කියන අවස්ථාවයි. ඉතින් ඒක නිසා අපි සක්මන් භාවනා කරලා අපි ඉස්සරහා විදිහට හිත තැම්පත් කරගෙන අපි ආරම්භ කරමු මේ මදුපිණ්ඩික සූත්‍රය කොහොමද කියලා. ඊටාම ඉමින් අපි ඒක සාකච්ඡා කරන්න අවශ්‍යයි. හොඳයි සුපුරුදු පරිදි
ආරම්භ කරමු නම් ධර්ම සාකච්ඡාව. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න අපි සියලු දෙනා එකතු වෙලා දෙවියන්ට ආරාධනා කරමු. එකතු වෙලා සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සබ්ධම්මං මුනි රාජස්ස සුනන්තු සත්‍ය මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං මදන්තා ධම්මස්සවන කාලෝ අයං මදන්තා ධම්මස්සවන කාලෝ අයං මදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අපි සාකච්ඡා කරන්නේ මදුපිණ්ඩික සූත්‍රය. මදුපිණ්ඩික සූත්‍රය සිංහලෙන් හඳුන්වන්නේ මේ මී පිඬුවක්සේ මිහිරි ලෙස වදාළ දේශන හැටියට. ඒ තරම්ම රසවත් දේශනාවක් බුදුහාමුදුර තමයි මේකට මදුපිණ්ඩික කියන වචනේ පාවිච්චි කරන්න කියලා ආනන්ද හාමුදුරුවෝ උපදෙස් දවලා තියෙනවා. මේක ටිකක් අපේ හිත කොහොමද වැඩ කරන්නේ? මේ මිනිස්සු කෙලෙස් වලට කොහොමද නැඹුරු වෙන්නේ? සීමාවක් නැතුව හිතන්න ගිහලා අපි අපේ හිත මොනතරම් විකාර කරගන්නවාද කියන එක පිළිබඳ ලොකු සාකච්ඡාවක් තියෙනවා. ඒක නිසා තමයි මේ බැනර් රෙහිපුත් මං හරි ගස්සලා දුන්න අපේ හාමුදුරුවෝ තමයි මේ යෝජනා කළේ. පන්සලේ ගහන දැන් ඔබ ගියා මේ සූත්‍රේ සාකච්ඡා කරපු වෙනකොට ඔබ ගියා පොඩ්ඩක් බලන් හිටපුවම කියන්නේ මොකද්ද කියලා තියෙනවා. ඒ ෂෝට් නෝට් එකම ඒ මෙතන තියෙන බැනර් එකේ තියෙන එකම පොඩියට තියෙන පොතක් මේක හරියට ආවෙ නැති නිසා අකුරු පොඩ්ඩක් අපහැදුනා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ මදුපිණ්ඩික සූත්‍රය බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර ශ්‍රාවකින් අතර ඉතාමත්ම වැදගත් සූත්‍ර දේශනාවක්. දැන් මේකට මේ හේතුපාදක වෙච්ච කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව කරන කාලේ වැඩ සිටියේ කපිලවස්තු නුවර. දැන් කපිලවස්තු වහන්සේ ඉපදිච්ච නුවර. එතකොට එහි නීග්‍රෝධාරාමයේ තමයි වාසය කළේ. දැන් නීග්‍රෝධාරාමයේ වාසය කරලා උදේවරුේ පිණ්ඩපාතේ වැඩලා උන්වහන්සේ දිවා විවරණය සඳහා ඒ නගරෙක අයින තියෙන පොඩි ලං කැලෑවක් තියෙනවා වනයක් ඒකට වෙලා කියලා බිලි ගහක් යට. ඒක කියන්නේ බිලි ගහක් යට තමයි. මොද හැදෙච්ච තරුණ මොද බිලි ගහක් යට දිවා විවරණේ වාඩි වෙලා ඉන්න අවස්ථාවක සමාපත්තිය වෙදලා ඉන්න අවස්ථාවක එතකොට උතනින් යන්න ඉන්න පටන් ගත්ත ඒත් ඔය කාලා ඉවරලහක් කළා ඇඟ පත්තියන් නැගින දණ්ඩපාණි කියලා සාක්‍ය වංශිකයෙක් හිටියා. ඒ දණ්ඩපාණි කියන ශාක්‍ය වංශික දැන් බුදුහාමුදුරන් එක්කල එච්චරම හිතමද බවක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. මොකද මේ ඒගොල්ලන්ගේ ආකල්පයක් තිබුණා මේ දත්තයටපත් වුණාට ඒගොල්ලෝ ගණන් ගත්තේ නෑ මහා මාන්නෙන් හිටපු පිරිසක්. ඉතින් උන්වහන්සේ තමන්ගේ මේක සාමාන්‍ය දත් අදත් වෙනවනේ තමන්ගේ නෑදෑයන් අතර කෙනෙක් යම් කිසි දෙයක් ලබා ගත්තාම ඒ ගැන සතුටු වෙන්න බැරි පිරිසක් ඉන්නවා. මේ වගේ එදා වෙච්ච දේ තමයි හැමදාම වෙන්නේ. ඉතින් මේ දැනත්ත හැමතිස්සෙම යන තැන මේ දණ්ඩක් කියන්නේ හැරමිටියක් අරගෙන තමයි යන්නේ. ඉතින් ඔහොම මේ ඇවිදිනකොට බුදුරජාණන් වහන්සේව දැකලා බුදුරජාණන් වහන්සේ තම පොඩ්ඩක් කතා කරලා මේ දැනත්ත කිසිම ගරු සරුවක් නැතුව අර හැරමිටියේ උඩ වාඩි වෙලා වගේ සිටිවත්තට බුදුරජාණන් වහන්සේගෙන් දැන් ගණන් නොගෙන ප්‍රශ්නයක් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද අහන ප්‍රශ්නේ? මේ ඔබ වහන්සේ මොකද්ද මේ දේශනා කරන දර්ශනේ? මොකද්ද ඔය දහම කියන එක වෙන්නේ? මොකද්ද ඔය දර්ශනේ කියලා? ඉතින් අහන්න පටන් ගත්තා මොකද්ද කියන්නේ කුණා එක. ඉතින් ගෞරවයෙන් සම්ප්‍රයුක්තව කරපු කතාවක් නෙමෙයි. දැන් එහෙම කිව්වහම දැන් බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා මෙයාට කියනවා මේ මං කාත් එක්කවත් මේ වාද කරන්න නැති කෙනෙක්.
ඒ වාද පියාද වලට යම් පැටලෙන්නේ නැති කෙනෙක්. එතකොට එයා හිතාගෙන ආවේ වාදකට පැටලෙන්න නම් ඒක එතනින්ම අවසන් වෙනවා. පළවෙනි කාරණාව තමයි වාද විවාද කරන්නේ නැති කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කාමයන් හා එක්ක නොවි වාසය කරන ශ්‍රේෂ්ඨත්වයට පත්ව ඉන්නවනම් ඔහු තුල කෙසේද කෙසේද කියා දුරගතියක් නෑ. මං කාමයෙන් වෙන් වෙලා. ඒ නැහැ කරනාසේ දිව පිනවීම කියන සංකල්ප වලින් මම ඉවත් වෙලා ඉන්න කෙනෙක්. සැක මම මේ පොතේ කරුණු පස්සේ මම පැහැදිලි කරන්න නිකන් අහගෙන ඉඳනට මම මේ කෙටි සටහනවා කෙටි ඉන්දියානෙන් මගේ මතකෙන් කරුණු ඇතුළත් කරලා සැක සිඳපු කෙනෙක් මගේ කිසිම සැකයක් ඇති කෙනෙක් නෙමෙයි. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා මේ කාරණා පහක් ඇත්තෙන් මෙතෙන්දී මම තණ්හාව නැති කෙනෙක්. ඒ වගේම හඳුනාගත්ත කිසි දෙයක් කෙලස් හැදෙන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ සංඥා කියලා අපි කියන්නේ වේදනා අපි දැන් රූප වේදනා සංඥා සංකාර කියලා අපි පංච උපාදානස්කන්ධය කියන සංඥාව ගැන හඳුනා ගන්නවා කියන එක. දැන් මේ සංඥාව ගැනම තමයි මේ දේශනා පුරාම කියන්නේ. අපි යමක් හඳුනා ගන්නවා. ඒ යමක් හඳුනාගත්තට පස්සේ ඒකින් මේ කෙලෙස් හැදෙන්න ඉඩ තියන්නේ. දැන් අපිට වෙලා තියෙනත් අපි යමක් හඳුනාගත්තට පස්සේ අපේ හිත අපි දුවනවා කෙලෙස් ඔස්සේ. දැන් අපි දු මිනිස්සෙක් දැක්කහම තරහකාරයෙක් නම් දවස පුරා මේ තරහකාරය කඩ මුගේ මේ මිනිස්සයා මට හම්බුනේ දවස පුරාම හිතේ වැඩ කරන්නේ යාගෙන. මේ දැන් මෙහෙම ගතියක් අපි ඉතින් ඒ වගේ කෙලස් හැදෙන්නේ නැති කෙනෙක්. සංඥාවක් දැක්කම කියන්නේ අපි හඳුනගත්තොත් යම් කිසි දෙයක් ඒකෙන් කෙලස් හැදෙන්නේ නැති කෙනෙක් කියලා. එහෙම මතයක් දරන කෙනෙක් මේ දන්න පාන්න මෙහෙම කියනවා. දණ්ඩපාණි කියන තැනත් අනුහාඳුරන් එක වාදයට ආවට දැන් මේ අවබෝධයක් ඇත්ත නැත්තේ නෙවෙයි. දණ්ඩපාණි කියන මේ ශාක්‍ය වංශිකයා යම් බුදුහාමුදුරන් ගණන් ගන්න නැතුව දිව එළියට දාලා ඔළුව පොඩක් දෙපාර තුන් පාරක් වන්න නළලේ රැලි තුනක් කියන විදිහට එහෙම නිකන් සෞතුවට වගේ බැල්මක් දාලා තෙන් යනවා. එනේ මානසයට ඒක තේරුන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ දේශනාව පිළිබඳ පැහැදිලා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ආව දැනත්තක් නෙමෙයි. මේ නිකන් ඇවිදැවිලි ඉන්නකොට නිකන් බුදුහාමුදුරුවෝ උපහාසයට වගේ නිකන් තමන්ගේම කුලයේ කෙනෙක් මේ තත්ත්වයකට පත් වෙලා ඉන්න. එයා ගණන් ගන්න නැතුව අහුව ප්‍රශ්න. ඒකට අවශ්‍ය විදිහට තථාගතයන් වහන්සේ උත්තරේ ලබා දුන්නා. මේ මුළු සමස්ත ධර්මස්කන්ධය මේ තුල ගැබ් වෙලා තියෙනවා. දැන් මේක දවස් 3ක් මේ ධර්මයේ කතාවෙම එකක් තමයි මේ දණ්ඩපාණිට කියපු කතාව. ඊට පස්සේ තථාගතයන් වහන්සේ සවස් වරුවේ සංඝයා වහන්සේලාට මට මෙහෙම සිද්ධියක් වුණා මේ දණ්ඩපාණි කියලා දැනත් එක්ක මම මෙහෙම කිව්වා කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒකට එහෙම කිව්වම ඒක විස්තර වශයෙන් මේගොල්ලන්ට තේරුම් ගන්න බැරුව ගියා. විස්තර වශයෙන් කියන්නයි කිව්වම ටිකක් ඊට වඩා ටිකක් ගැඹුරු විදිහට ධර්ම කාරණාවක් කියලා තථාගතයන් වහන්සේ එතනින් නික්මුණා. මේ ස්වාමීන් වහන්සේලා මේ රහතුන් වහන්සේලාවත් මාර්ගඵල ලැබු කට්ටියක් නෙමෙයි. දැන් ඉස්සෙල්ලාම දණ්ඩපාණිට කියපු කතාව දිරුනින් දැන් බුදුරජාණන් වහන්සේ ඒ ගැන විමසපුවම ඊට එකතු කරගත් ගැඹුරු ධර්ම කරුණක් මතු කරලා තථාගතයන් වහන්සේ ශිල්පී ක්‍රමයක් පාවිච්චි කරලා එතනින් නික්ම ගියා. දැන් හාමුදුරු හරි අසරණ තාවයකට පත් වුණා. දැන් අපි කොහොමද මේ මෙතරම් ගැඹුරු ධර්ම කරුණක් හොයාගන්නේ දැනගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ තමයි ඒගොල්ලෝ කල්පනා කරා මේ හොයාගෙන යන්න කවුරු හරි කෙනෙක් මේ ගැන දැනගන්න පුළුවන් කෙනෙක් හොයාගන්න පුළුවන් කෙනෙක් මහා කච්චාන මහරහතන් වහන්සේ තමයි ඒ වෙනකොට ප්‍රසිද්ධ වෙලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ විසින් සංක්ෂිප්තව මේ කෙටියෙන් දේශනා කරන ධර්මයන් ඒවා ලිහිල්ව සරලව විභංග කරලා දේශනා කරන උන්වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ පවා ඉතින් වර්ණනා කරලා තිබුණා. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ ගියා මහා කච්චායන මහරහතන් වහන්සේ හොයාගෙන මේක විසඳගන්න. ඉතින් ඉස්සෙල්ලාම ඉල්ලීම කරපුවම මහා කච්චායන මහරහතන් වහන්සේ කියනවා මේ බුදුරජාණන් වහන්සේ ඉන්නේදී මට මේවා පැහැදිලි කරන්න බෑ. ඔබ හරියට මේ අරටුවක් හොයන්න ගිය කෙනෙක් ගහේ අතුපඩන හදනවා වගේලා එහෙම් පිටින් අපේ තථාගතයන් වහන්සේ ධර්මයේ දන්න උන්වහන්සේ වැඩ ඉන්න වෙලාවක මම කොහොමද මේක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න කියලා පොඩි අදිමදි කිරීමකුත් කරා. කෙසේ වෙතත් සංඝයා වහන්සේලා ඉල්ලීමක් කරගෙන වහන්සේ ගැන එහෙම වරදවා හිතාගෙන මේ ආයේ කොහොම හරි කියලා නම්ම ගත්තා මේක පැහැදිලි කරා. අන්න එතන ඉඳන් උඩට තුන්වෙනි අවස්ථාවේ තමයි මේ මීපිඩක්සේ මේක ඉතාමත්ම සරලව මුල ඉඳන් අගට බුදුරජාණන් වහන්සේගේ
මුයින් පිට වුණා වගේම දේශනාව එයා පැහැදිලි කරනවා. එහෙම පැහැදිලි කරාට පස්සේ මේගොල්ලෝ ආපහු වරක් යන බුදුරජාණන් වහන්සේගෙන් අපිට මේ ගැටලුවක් වුණා. අපි තථාගතයන් වහන්සේගෙන් අහන්නටුව අපි මහා සංඝයාන වහන්සේගෙන් වාසයෙන් ගිහිල්ලා ඇහුවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ මෙන්න මේ විදිහට අපිට මේක කරුණ කියලා දුන්නා කියලා කිව්වා. එතකොට ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියන මමත් පැහැදිලි කරන්න ඔය විදිහටමයි මේ ධර්මය පැහැදිලි කරන්න කියලා අනුමත කළා. ඉතින් මේක අහගෙන හිටපු ආනන්ද මහරහතන් ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේකට නමක් යෝජනා කරපුවම මී පිටක්සේ මේ මීරේ තරම් මිහිරි දෙයක් හැටියට සැලකලා මදුපිණ්ඩික කියලා නම දාන්න කියලා මේ සූත්‍රයට කිව්වේ. දැන් මෙතෙන්දී ප්‍රධාන කාරණා අතර දෙවෙනි අවස්ථාවේ දැන් දණ්ඩපාණිට කිව්ව කතාවක් තිබුණානේ. දණ්ඩපාණිට ගෙන් කිව්ව කාරණා පහක්. දණ්ඩපාණිට බුදුහාමුදුරුවෝ කියන මම කාත් එක්කවත් වාද කරන්න දෙන්නේ නැහැ. කාමයන් දැන් මේක තියෙන ඔය පළවෙනි පිටුව පෙරලා ගන්නකොට මේක. දැන් මෙතෙන් නැවි පොතත් එක්කම යනවා. දැන් මේකේ පළවෙනි පිටුවේ අන්තිම ඡේදය තියෙනවා. දැන් මෙන්න මෙහෙම. මේ ශ්‍රමයන් වාසයේ මොන වගේ මත දරන කෙනෙක්ද? මොන වගේ දෙයක් තියෙන කෙනෙක්ද කියලා තමයි ප්‍රශ්න අහන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන ආයුෂ්මතනී මම මෙන්න මේ වගේ මතයක් තරණ කෙනෙක්. දෙවියන් සහිත, මනුන් සහිත, බමුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් රහිත, දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ කා සමගවත් වාද කරන්න යන්නේ නැතිව කාමයන් හා එක් නොවි වාසය කරන ශ්‍රේෂ්ඨත්වයට පත් වූ කෙනෙක් ඉන්නවා. ඔහු තුල කෙසේද කෙසේද කියා දුවන ගතියක් නැහැ. ඒ කෙටියෙන්ම කියනනම් ශ්‍රේෂ්ඨ මිනිස්සු ඉන්නවා මේ කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්න මං එහෙම කෙනෙක්. සැක සිදපු කෙනෙක්. මාන කිසිම දෙයක් පිළිබඳ සැකයක් නැහැ. හැම දෙයක්ම මේ සැකෙන් තොරව නාස් දකින්නවා. ඒ වගේම තණ්හාව නැති කෙනෙක්. බුදුහාමුදුරු කියනවා තණ්හාව කියන එකත් මාලක නැහැ. ඒ වගේම හඳුනගන්න කිසි දෙයකින් කෙලෙස් හැදෙන්නේ නැති කෙනෙක්. අර සංඥා වශයෙන් ගන්න කිසි දෙයකින් කෙලෙස් හැදෙන්නේ නැති කෙනෙක් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. තවදුරටත් ආයුෂ්මතනි මම මෙවැනි මතයක් දරන කෙනෙක්, මෙවැනි දෙයක් කියන කෙනෙක්, මෙහෙම වදාළ විට දණ්ඩපාණි ශාක්‍යවංශිකයා ඔළුව සෙලෙව්වා, දිව එළියට දාලා පැද්දුවා, නළලේ රැලි තුනක් මතුවෙන විදිහට ඇහි බැම උඩට ඉස්සුවා, හැරමිටිය මෙල්ලා යන්න ගියා. බුදුහාමුදුරන් දක්ව ප්‍රතිචාරයක් තේරෙන්නේ නැහැනේ. යමක් තේරෙන කෙනෙකුට දේශනාවක් අහුවුන එකට ඔළුව වල තේරුම් ගන්න උත්සාහ කරන අනිත් කෙනාට ඒක ඒ විදිහට තමයි තේරෙන්නේ. ඉතින් ඒ වගේ තැනත්දී දැන් මෙහෙම ගියා මෙහෙම කරගෙන නිබම් බුදුහාමුදුරුවෝදී ආපෝපාරක් නැ මේ සූත්‍රයේ තියෙන සීලුම කොටස් අපි සාකච්ඡා කරන්න යන්නේ මම කියන තැන් විතර බලාගෙන යන තොලේදී. දැන් මෙහෙම මෙයින් පස්සේ වෙන්නේ බුදුහාමුදුරුවෝ එදා හවස ඉතින් ගිහිල්ලා දී ක්‍රෝධාරාමයට ගිහිල්ලා සවස්වරුවේ දම් සභා මණ්ඩපෙ ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේලාට ධර්මයේ ගැටළු සාකච්ඡා කරන අවස්ථාවකදී උන්වහන්සේ මේ වෙච්ච සංසිද්ධිය සංඝයා වහන්සේලාට කියන මම දණ්ඩපාණයට මෙහෙම කිව්වා. දැන් දණ්ඩපාණයට මෙහෙම කිව්වා කියලා කිව්වොත් දැන් එතනින් ආවුණත් මේ දණ්ඩපාණයට කියපු දේවල් තේරෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නිකලා අපිට මේක විස්තර වශයෙන් පොඩ්ඩක් දැනගන්න කැමතියි කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දේශනාව කරනවා ටිකක් අර්ථවත් ටිකක් දීර්ඝ විදියට. එතෙන්දී බලන්න මේ තුන්වෙනි පිටුවේ දෙවෙනි ඡේදය බලන්න. තුන්වෙනි පිටුව අරගෙන ඒකේ දෙවෙනි ඡේදය තියෙනවා. දැන් ඒකේ ඉතින් තියාන්නේ මේ කොහොමද ඉන්නේ? දැන් මේ මේ විදිහට ඇත්තෙම මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ අරහත් ත්‍ත්වෙත් පත්‍ච්ච කෙනෙක්ගේ මනස මෙන්න මේ විදිහට වැඩ කරන්නේ කියලා තමයි කිතියෙන් කිව්වේ ඇත්තටම. ඒ කියන්නේ රහතුන් වහන්සේ නමක්ගේ මනස මොන විදිහටද වැඩ කරන්නේ? අන්න ඒ මානසික මට්ටම ගැන තමයි දේශනා කළේ. ඒකින් තේරෙන්නේ නැහැ දණ්ඩමානෙ. ඒදී ඇදෙනතුරු ස්වාමීන් වහන්සේලාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේක ටිකක් තව විස්තරාත්මක වශයෙන් ඉල්ලීමක් කරපුවම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ විදිහට. පින්වත් භික්ෂුව යම් දෙයක් මුල් කරගත් මිනිස්සෙක් තුළ හඳුනා ගන්න එක එක දේවල් තියෙනවා. යම් දෙයක් මුල් කරගත් මිනිස්සෙක් තුළ හඳුනා ගන්න එක එක දේවල් තියෙනවා. මේක පස්සේ සවිස්තරාත්මක කරන්න. ඒ කියන්නේ අපි සංඥා කරනවා. රූප වේදනා සංඥා සංකාර සංඥා කියන හඳුනා ගන්නවා කියන එක. ඉතින් අපි එහෙම හඳුනා ගැනීමක් කරපුවම ඒවට බැඳිලා ඒවා ගැන මනසේ තෘෂ්ණා සහගත වූ ඇසිරෙන දේවල් තියෙනවා.
අපි යමක් අඳුනගත්තට පස්සේ අපි ඒවට උපාදානය කරගෙන ඒවට බැඳිලා ගිහිල්ලා තෘෂ්ණාසහගතව හැසිරෙන දේවල් තියෙනවා. මනසේ තෘෂ්ණාසහගතව හැසිරෙන අඳුනගත්ත දේ පිළිබඳව හැසිරෙන්න පටන් ගන්නවා. අන්න ඒ දේවල් ගැන සතුටින් පිළිගන්න දෙයක් නැත්නම් අන්න එහෙම හැසිරෙනකොට ඒව සතුටින් පිළිගන්න නැත්නම් අපිට එහෙම හිත මොකක් හරි දෙයක් අනුගත දෙයක් පිළිබඳව ඒව අපි සතුටින් පිළිගන්නේ නැත්නම් අගය කරන්නේත් නැත්නම් අකුසලයක් ආවොත් ආශාවෙන් බැසගෙන හිටින්න දෙයක් නැත්නම් සිත ඇතුලේ හැසිරෙන රාගයේ එතනින්ම අවසන් වෙනවා. තථාගතයන් වහන්සේ කියනවා ඒව පස්සේ ඉලා යන්නේ නැත්නම් එතනින්ම රාගය අවසන් වෙනවා. හිත ඇතුලේ හැසිරෙන ద్వේෂය අයින්නවා. එතනින් අවසන් වෙනවා. සිත ඇතුලේ හැසිරෙන මතවාද එතනින්ම අවසන් වෙනවා. මතවාදයක් තියෙනවා ඒකත් අයින් වෙනවා. සිත ඇතුලේ හැසිරෙන සැකය එතනින්ම අවසන් වෙනවා. සිත ඇතුලේ හැසිරෙන මාන්නේ එතනින් අවසන් වෙනවා. හිත ඇතුලේ හැසිරෙන පැවැත්මට ඇති ආසාව, භවයක් සඳහා ඇති ආසාව එතනින් අවසන් වෙනවා. දඩු මුගුරු අරගෙන ඒක අවියාද අරගන්න එක, කෝලහල කරගන්න එක, වාද විවාද කරගන්න එක, තෝ තමයි කියලා රණ්ඩු අල්ලන එක, කේලම් කියන එක, බොරු කියන එක එතනින්ම අවසන් වෙනවා. ඔන්න ඔතන තමයි ඒ පාපී අකුසල් ඔක්කොම ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යන තැන. භාග්‍යවතුන් වහන්සේ ওই විදිහට වදාලා මේ කරුණ වදාලා සුගතයන් වහන්සේ අසුරින් නැගිටලා කුටියට වැදී. දැන් බුදුහාමුදුරුවෝ කිව්වා දැන් මේ කිව්ව දේ තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට. දැන් ඇත්තෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ යම් කිසි දෙයක් අපි හඳුනගත්තාම මෙතෙන්දී වචන දෙකක් පාවිච්චි කරනවා. අපි හිතමු දැන් මෙහෙම හිතා ගන්නකො. අපි දැන් ඇහෙන් රූපයක් දකිනවා. ඇහෙන් රූපයක් දකින්න ඇහැ අවශ්‍යයි, රූපය අවශ්‍යයි, තව එකක් අවශ්‍යයි. ඇහි විඥානේ, චක්කු විඥානේ කියන එකත් අවශ්‍යයි. දැන් ඇහි රූපයයි ඇහැයි ඇහි රූපයට ඇහැ තිබුණයි කියලා හරියන්නේ නැහැ, රූපයක් තියෙනවා. රූපේ තිබුණයි කියලා හරියන්නේ නැත්නම් ඇහි චක්කු විඥානේ කියන්නේ ඇහෙන් දැනගන්නවා කියන එකයි. ඇහෙන් යමක් අපි දැකලා දැනගන්නවා. දැන් තථාගතයන් වහන්සේගේ දේශනා ඉස්සරහට මේක පැහැදිලි කරනවා. මේ තුන එකතු වුණාම මොකද වෙන්නේ? ඇහැයි රූපයයි, අපි රූපේ චක්කු විඥාන ගැන විතරක් කතා කරමු. ඇහැයි රූපයයි ඇහැයි විඥානයයි ඇහෙන් දැනගන්න. ඔය තුන එකතු වුණාම අපි කියනවා ඇහැට ඒ රූපේ ස්පර්ශ වෙනවා කියලා. ටච් වෙනවා, ස්පර්ශ වෙනවා. දැන් අපි කෙනෙක්ව දකිනවා. ඇහැ තියෙනවා, රූපේ අපිට තියෙනවා. එයාව අපි දැනගන්නවා. විශේෂයෙන් දැනගන්නවා හවලා කියලා. තරහකාරයෙක්ද, අහිංසකයෙක්ද දැනගන්නවා. අන්න ඉතින් ඊට පස්සේ අපිට ඒක කියන අපේ ස්පර්ශය කියලා. ස්පර්ශ වෙනවත් එක්කම අපිට මොකද වෙන්නේ? ස්පර්ශ වෙනවත් එක්කම වේදනාවක් දැනෙනවා. වේදනාව කියන්නේ ඇඟේ අතේ පයේ කැක්කමක් නෙමෙයි. එක්කෝ හොඳ කෙනෙක් නම් අපිට සැප වේදනාවක් දැනෙනවා. තරහකාරයෙක් නම් අදු දුක වේදනාවක් දැනෙනවා. ඒ දෙකම නැතුව පාර යන ගොඩක් මිනිස්සු එක්කම වුණත් එහෙම දෙකටම නැති නිකම් වේ. නිකම් එකක් අම්මේ. දෙකටම නැති එකක්. හරි. දැන් එතකොට ඉස්සෙල්ලාම අපිට ස්පර්ශය හම්බෙනවා. ඊට පස්සේ වේදනාව හම්බෙනවා. ඊට පස්සේ අපි එක ඒ වේදනාව දැනනවත් එක්කම අපි හඳුනගන්නවා. මේ තරහකාරයෙක්ද? වෛරකාරයෙක්ද? මට ආදරය කරන කෙනෙක්ද කියලා අපි දැන් හඳුනගන්නවා. ඒක අපි සංඥාව කියනවා. දැන් ওই සංඥාව වෙතට ආවට පස්සේ මිනිස්සු කරනවා මේ බුදුහාමුදුරුවෝ කියනවා මේ මුල කැලේ පැහැදිලි වෙන්නේ විතක්ක කරන්න පටන් ගන්නවා. මිනිස්සු කරන්නේ අපි සාමාන්‍ය මිනිස්සු විතක්ක කරනවා කියන්නේ සංකල්ප ඇති කරගන්න, කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ දැකපු රූපය ගැන විශාල වශයෙන් පොඩි සිතුවිල්ලක් ඇති කරගන්නවා ඉස්සෙල්ලා. ඊට පස්සේ ටිකක් කියලා ගියාට පස්සේ මොකද මේ ඒ සිතුවිල්ල ඔස්සේ ගිහිල්ලා හිතේ ප්‍රපංච කරනවා කියලා වචනය පාදින්න ප්‍රපංච. ඒ කියන්නේ සසරේ දිග්ගසන් අවශ්‍ය කරන විදිහටම කුසල ධර්මයන් ඇති වෙන විදිහටම විශාල වශයෙන් පොකුරු පොකුරු සිතුවිලි ඇති කරගන්නවා. හරි. දැන් ඔබ නෙමෙයි අපි කරන්න උදේ දැන් ඇන්දගෙන. දකින්නවා. හරි. ස්පර්ශයක් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනවා. හඳුනා ගන්නවා. හඳුනාගත්ත පොඩි දෙයක් ගැන පොඩි එක ඉතිවිල්ලක් එනවා. ඒක රසවත් නම් ඒක තණ්හාවෙන් බැඳගිල්ල ඒක අපිට රසයි කියලා තේරෙනවා. පොන්න ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක ඔස්සේ දීර්ඝ වශයෙන් කල්පනා කරගෙන දවසක්. ඒකට අපි කියන ප්‍රපංචය කියලා. සසර දික් කරන අකුසල් එහෙම කරපුවම
දැන් තථාගතයන් වහන්සේ කියන්නේ මෙතෙත් එහෙම කරපුවම අර අකුසල ධර්මයන් එහෙම නැත්නම් කෙලෙස් කියන ඒවා අපි දන්නේම නැතුව අපි තුරු දැන්පත් එක පටන් ගන්න. මොනවාද මේ කෙලෙස් අනුසය වශයෙන් තියෙන ඒවා තියෙනවානේ. අනුසය වශයෙන් කියලා කියන්නේ හැංගිලා තියෙන ඒවා තියෙනවා. අපි දන්නේ ඒවට එකතු වෙනවා. ඒ කියන්නේ අවශ්‍ය කාරණා ටික එකතු වුණොත් විතරක් එළියට පයින් දේවල් තියෙනවා. ඒ අනුසය වශයෙන් තියෙනවා. ඒවාද රාග අනුසය, පටිඝ අනුසය, මාන අනුසය, විචිකිච්ඡා අනුසය, තිත්තාංශය, බවරා ධනසය, අවිද්‍යාංශය කියලා මේ අනුසය අනුසය ධර්ම හයක් ගැනම කතා කරනවා. අකුසලීදී පටන් ගන්නට පටන් ගන්නවා. දැන් මේ දේශනාව කියවෙන පස්සේ කාලයක් යනකොට මේ මිනිස්සු මෙහෙම කල්පනා කරගෙන කල්පනා කර කර ප්‍රපංච හදාගෙන ඉන්නකොට එයාම යටපත් කරගන්නවා ප්‍රපංච දුක. ඒන්තර ලෝකයක් නැතුව යනවා. ඒ කල්පනා කරන එක දැන් ඒන්තර ලෝකයක් නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ ගෑනු ළමයේ පිරිමි ළමයට ගෑනු ළමයේ කුමකට කියන කතාවක් ගත්තොත් හොඳ වෙනවම පැහැදිලිනවා මේ. ඔන්න ඉස්ලාම් දකින්නවා නේ ස්පර්ශයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක සැප වේදනාවක් කියලා දකින්නවා. යා මට මෙයාත් එක්ක කතා කරන්න හොඳ නැහැ කියලා හඳුන ගන්නවා මේ අහවලා කියලා. ඊට පස්සේ මට මෙයාත් එක්ක කතා කරන්න හොඳ නැහැ කියලා පොඩ්ඩක් ඇති වෙනවා ආසාවක්. ඊට පස්සේ ප්‍රපංච පටන් ගන්නවා. මියා කාගේ කවුද මට ගියොත් හම්බෙලා මට ගුටි කන්දේද සහෝදරයෙක් යනාදී වශයෙන් ගියා ඉස්කෝලේ යන්නෙත් නෑ කල්පනා කර කර දැන් මුළු දවසම ගතයි අන්න ප්‍රපංච. ඒතර කාලයක් ගියාට පස්සේ එයා දන්නේම නෑ එයා වල ප්‍රපංච වලින් යට කරගෙන ගැලවෙන්න බෑ. ඔහු අකුසල දහනාවකට ගොඩ වෙච්ච පස්සේ වෛර කරන්න පටන් ගන්නවා, ගහ ගන්න පටන් ගන්නවා, වෙන කොල්ලෙක් බලනවා, ඊපස්සේ පරෝ කරනවා, ඌට ගහන්න යනවා නේ. යනාදී වශයෙන් අකුසල කරනාවක් රැස් වෙනවා. මොකද හරි ලස්සන දේශනාවක් මේක ඇත්තට. මී පිටක් වගේම තමයි. දැන් මෙහෙම ප්‍රපංච කරගෙන කරගෙන යනකොට මේ පුද්ගලයා දන්නෙත් නෑ මේ පුද්ගලයාට වහල් වෙලා එයාව යට කරගෙන යනවා. දැන් මේකට මේ කටුකුරුන්දේ හාමුදුරුව මේ කටුකුරුන්දේ ඥානানন্দ කියලා හාමුදුරු කෙනෙක් හිටිය උන්වහන්සේ අපවත් වෙලා. උන්වහන්සේ මේ දේශනා ගණනාවක් කරලා මේ නිවනේ නිවීම කියලා පොතක් එමක් තියෙනවා. ඒකේ මම හොයාගෙන ඉන්නකොට මට හම්බ වුණා. මේකට කදිම උදාහරණයක් දෙනවා. උන්වහන්සේ කියනවා මේ ජනගතාවක් තියෙනවලු මේ මන්ත්‍රකාරයෙක් උන්දෙනේ පැලයකට ගියපෝ වියාග්‍රීග්ගේ ඇට සැකිල්ලක් දකින්නවා. දැන් පළවෙනි මන්ත්‍රකාරයා මොකද කරන්නේ මේ වියාග්‍රේ ඇට සැකිල්ලට ප්‍රාණවත් භාවයක් කරන් දෙනවා. වියාග්‍රයාගේ දැන් මන්ත්‍ර වලින් මේ කතාවක් උදාහරණයක්. අනික් මන්ත්‍රකාරයා කියන්නේ මේකට මස් එයා මේ ටිකක් දාලා සිටින්න මස් නැගේ මස් ටික දාලා දෙනවා වියාග්‍රයා. දැන් වියාග්‍රයා හරි අභියග්ගය සැකිල්ලක් හරි දැන් වියග්ගය හොඳට පිළිඳෙන්නේ නෝ එල්ලෙන්නේ නැහැ. අනිත් මන්ත්‍රකාරයා මොකද කරන්නේ? වියග්ගයට පණ දෙනවා. හරි මොකද වෙන්නේ? මන්ත්‍රකාරය තුන් දිනාව කාලය ඉවර කරනවා. අන්න ඒ වගේ අපේ හිතේ මේ ප්‍රපංච ඇති වෙන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ කියන අපියෝ විනාශ කරනවා. මේක මගදී නතර කරගත්තේ නැත්නම් දැක්කොත් දැක්කාමම නයි කියලා හිත හදාගත්තේ නැත්නම් ඒකෝසේ හිතන්න ගිහිල්ලා දවස ගන්න හිතන්න ගිහිල්ලා සැලසුම් කරන්න ගියොත් එහෙම සම්පූර්ණ ජීවිතයතාව අර කෙලිස් ධර්ම වලින් යටපත් කරගෙන භවගාමී ජීවිත අල්ල කරලා ජීවිතේ තව කරන මට්ටමක් යනවා. ඒක තමයි තථාගතයන් වහන්සේ මේ ආමතුන්ට දෙවිනි වතාවට දේශනා කරේ. දැන් මේක මෙහෙම කියාගෙන යනකොට දැන් මේක තේරුනේ නැහැනේ. දැන් මේගොල්ලෝ ගිහිල්ලා කියලා හිමින් හිමින් මේක දැන් තේරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ආමතු ස්වාමීන් වහන්සේට මේ කාගින්ද මේක අහන්නේ? ඒ වෙලාවේ තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ මතක් වෙලා ඒගොල්ලෝ ගිහිලා ඉල්ලීමක් කරනවා, ඇවිදිලි කරනවා. අපිට මේ ධර්මයේ තථාගතයන් වහන්සේ දේශනා කරාට මේක තේරුනේ නැහැ. මේ නිසා අපිට මේක ලෙහලා දෙන්න කියලා මේ ගැටලුව. ඉතින් මහා කච්චායන මහරහතන් වහන්සේ දැන් වගේ ස්වාමීන් වහන්සේලා වගේ නෙමෙයි, තමන්ගේ නායකයා ඉන්නේ නැද්දි එයා කැමති වුණේ මේ ධර්මයේ පැහැදිලි කරන්න. උන්වහන්සේ කල්පනා කරා මේක මේ හරියට මේක බලන්න පස්සේ පිටුවේ තුන්වෙනි ඡේද බලන්න. දැන් මහා කච්චයන මහරහතන් වහන්සේ මෙහෙම කියන ප්‍රිය ආයුෂ්මතිනි ඕක මෙන්න මේ වගේ දෙයක්. අරටුවකින් ප්‍රයෝජන ඇති අරටුවක් හොයන අරටුවක් හොයමින් ඇවිදින මිනිහෙක් ඉන්නවා. මිනිහෙක් ඉන්න ඉතින් ඒ මිනිස්සයා හොඳට අරටුව තියෙන ගහ ළඟට ගිහින් ඒ අවුල අත ඒ අරටුව අතහැරලා මුල අතහැරලා කඳ අතහැරලා කොළවල අතුවල අරටුව හොයනවා වගේ වැඩක් කියලයි
මට මේ ගැන හිතෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ එයා උදාහරණ දෙන්න මට බෑ මේ වැඩේ කරන්න තථාගතයන් වහන්සේ ඉන්නේ නැති කියලා. කොහොම වුණත් මේ පස්සේ ඉතින් ඇවිල්ලි කරලා කැමති කරව ගන්නවා මේ මොකද මහා කච්චායන මහ රහතන් වහන්සේ අත වශයෙන්ම බුදුරජාණන් වහන්සේට මේ දේශනා කරන දේශනාව කෙටියෙන් කරන දේශනාව ලෙහලා කරලා නිරව කර සංඝයා වහන්සේට සාකච්ඡාවක් වාජනය කරන ඉතාමත්ම ප්‍රකට ස්වාමීන් වහන්සේ නමක් මහ රහතන් වහන්සේ නමක්. ඉතින් බුදුහාමුදුරු පවා අගය කරලා තියෙන අවස්ථාවක් ගන්නවා මේ බව මතක් කරලා කොහොමද දැන් මේ කතන්දරේ දැන් පටන් ගන්නවා මේ මහා කච්චායන මහ රහතන් වහන්සේ මෙන්න මේ විදිහට බලන්න 6 වෙනි පිටුව ගන්න. ඒක කියනවා තුන්වෙනි පේජේ බලන්න තුන්වෙනි ඡේදේ. එසේනම් ප්‍රිය ආශ්මතනි මනා කොට අසන්න නුවණින් තේරුම් ගන්න මම කියා දෙන්නම්. මම කියන්නම් හොඳට කල්පනායෙන් මේක තේරුම් ගන්න කියලා කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ කරන එසේ ප්‍රිය ආශ්මතනි කියා භික්ෂුන් වහන්සේලා ආශ්මත් මහා කච්චායන වහන්සේ පිළිතුරු දුන්නා. ආයස්මත් මහා කච්චායන වහන්සේ මේ විදිහට විස්තර කරනවා. ඊමුණා දේශනා කරන ප්‍රිය ආයස්මතිනි භාගතුන් වහන්සේ දහම් කරුණු එකට ගුණ කොට මාතෘකාවක් වශයෙන් වදාලේ අර්ථ වශයෙන් විස්තර කොට බෙදා නොදක්වා කුටියට වැඩම කොට වදාලේ මේ ධර්මයේ ප්‍රකාශ කොට නේද කියලා කියනවා. දැන් ඒ ස්වාමීන් වහන්සේ කියන පින්වත් භික්ෂුව යම් දේවල් මුල් කරගෙන මිනිස්සෙක් තුළ හඳුනා ගන්න එක එක දේවල් ඒවට බැඳිලා යනවා. ඒ කියන්නේ ප්‍රපංච හදා ගන්නවා. ඒවා ගැන මනසේ තෘෂ්ණා සාගතව හැසිරෙනවා. හරි. හැසිරෙන දේ තියෙනවා. අන්න ඒ දේවල් ඔන්න ඔතන තමයි ඒ පාපී අකුසල ඔක්කොම ඉතුරු නොවි නිරුද්ධ වෙලා යන තැන කියලා උන්වහන්සේ දේශනා කරනවා. දැන් උන්වහන්සේ මේ හත්වෙනි පිටුවේ බලන්න හත්වෙනි පිටුවේ තනි කරම තියෙන උන්වහන්සේගේ දේශනාව. දැන් උන්වහන්සේ මේක ඉතාම ලෙහෙලා මේ දේශනාව ලෙහෙලා කතා කරන්න හදන්නේ. දැන් මේක කියන්නේ ඉස්සෙල්ලා අපි දැනගන්න අපේ ආයතන කියලා જાතියක් තියෙනවා නේද? ආයතන තියෙනවනේ. මොනවාද ආයතන? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. දැන් ඒ වගේ මේ ඒවට ගෝචර වෙන බාහිර ආයතන තියෙනවා. මොනවද? ඔව්. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආ ධම්ම කියලා. ඒවට ගෝචර වෙන්නේ ඒවා. එතකොට අපි දැනගන්න ඕන ඇහෙන් ඇති වෙන්නේ චක්කු විඥානය කියලා. කියන්නේ ඇහෙන් අපි දැනගන්නවා කියන එකයි. කනට එන ශබ්දයක් නිසා අපි ඒකට කියනවා සෝත විඥානය කියලා. නාසිර දැනට අපි දැන ගැනීමක් ඇතිවෙනත් අපි ඒකට කියනවා ගාන විඥානය කියලා. දිවට දැනුනත් අපි දිව්‍යා විඥානය කියලා කියනවා. කයර දැනුනත් අපි පොට්ටප්ප විඥානය කියලා කියනවා. මනසට යම් කිසි සිතුවිල්ලක් ඇවිල්ලා ඒ ගැන දැනුවත් භාවයක් ඇතිවෙනු මනෝ විඥානය. එතකොට අපි ආයතන 6 හරහා විඥාන 6ක් ගොඩනගා ගන්නවා. ඒතර විඥානය කියලා කියන්නේ යමක් විශේෂයෙන් දැනගන්නවා කියන එක. යමක් පිළිබඳව හොඳ දැනගැනීමක් ඇති වෙනවා. දැන් මේ උන්වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට. ප්‍රිය ආයෂ්මතනි ඇසත් රූපයත් හේතු කොටගෙනයි චක්කු විඥානය. ඇසේ විඥානය උපදින්නේ. ඒක හරි. ඇහැයි රූපයයි එක තමයි චක්කු විඥානය ඇති වෙන්නේ. ඒ තුනේ එකතු වීම තමයි ස්පර්ශය. ඇහැයි රූපයයි ඇසේ විඥානයයි ඔය තුනම එකතුනා අපි එකට කියනවා ස්පර්ශ වෙනවා කියලා. ස්පර්ශය. ස්පර්ශය හේතු කොටගෙනයි විඳීම ඇති වෙන්නේ. එතකොට වේදනා කියන එක සැප වේදනාවක් දුක වේදනාවක්ද සැප දුක නැති එකක්ද කියලා අපි හඳුනගන්නේ අර ස්පර්ශයෙන් පස්සේ. ස්පර්ශ වෙනකොට අපිට තේරෙනවා ඒක. නේද? ඕන දෙයක් හිතටත් ගතටත් ස්පර්ශ වෙනකොට දැනෙනවනේ වේදනාව මොකක් හරි යක්. ඒක හඳුනගන්නවා. හඳුනගන්නේ යමක්. ඒ කියන්නේ සංඥාව කියන එක හඳුනා ගන්නවා. ඒ සංඥාවේ ඉන්නේ මොකක්ද හඳුනගන්නේ යමක්ද? ඒ ගැන තමයි හිතන්නේ. හඳුනගත්ත දේ ගැන උන හිතන්න පටන් ගන්නවා. හිතන්නේ යමක්ද? ඒ ගැන තමයි කල්පනා කර කර ඉන්නේ. අපි මොන හරි දෙයක් හිතුවා නම් ඒ ගැනම කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඉහළ ගැළවිල්ලක් නැහැ. ඒ ගැනයි කල්පනා කර කර ඉන්නේ. එය මුල් කරගෙන මිනිස්සෙක් ඒ තුල හඳුනා ගන්න එක එක දේවල් ගැන ඒවට බැඳිලා යනවා. දැන් අපි මොනවාරි දෙයක් කල්පනා කරන්න ගියොත් ඒකට ගැළවෙන්න බැරුව කියලා අපි ඒක උපාදාන කරන අපි ඒක පැටලිලා බැඳිලා යනවා. ලියා ගන්නත් බැහැ.
ඒවා ගැන මනසේ තෘෂ්ණාසහගතව හැසිරෙනවා. ඊට පස්සේ ඕකෙන් සැප වේදනාවක් නම් සැප දෙයක් නම් ඒක ගැන කල්පනා කරලා ඒකින් ගැලවෙන්න බැරුව තෘෂ්ණාවේ තණ්හාවේ පීඩිත වෙලා ගමන් කරනවා. ඒක ගැන අපි හිතනවා අතීතයේ අනාගතයේ වර්තමානයේ ඇසින් දකින්න රූප ගැන තමයි එහෙම වෙන්නේ. එතකොට අතීතය ගැනත් හිතනවා මේ රූපේ මෙහෙම වෙයිද අනාගතය ගැනත් හිතනවා වර්තමානය ගැනත් හිතනවා මේ තුන් ආකාරකින් කෘෂ්ණාසහගත ප්‍රපංච ඇති කරනවා මිනිස්සු කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. දැන් ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ හාමුදුරුවන්ට කරපු දේශනා. ප්‍රිය ආශ්මතිනි කන ශබ්දයක් හේතු කොටගෙනයි සෝත විඥානය උපදින්නේ. දැන් අර විඥාන හය ගැන පැහැදිලි කරනවා. ප්‍රිය ආශ්මතිනි නාසයක් ගඳ සුවඳක් හේතු කොටගෙනයි ගාන විඥානය උපදින්නේ. දිවක් රසයක් හේතු කොටගෙනයි ජීවහා විඥානය උපදින්නේ. කයක් පහසක් හේතු කොටගෙනයි කාය විඥානය උපදින්නේ. මනසක් මනසට සිතෙන අරමුණු හිතට එන අරමුණු හේතු කොටගෙනයි මනෝ විඥානය උපදින්නේ. ඒ තුනේ එකතු වීමයි ස්පර්ශය. ස්පර්ශයේ හේතු කොටගෙනයි විඳීම ඇති වෙන්නේ. විඳින යමක් වේ නම් හඳුනාගන්නේ එයයි, හඳුනගන්න යමක් වේද හිතන්නේ එයයි. ඒ කියන්නේ හිතන්න කල්පනා කරන්න පටන් ගන්න හිතන්නේ එයයි. සිතන දේ යමක් වේද කල්පනා කරගෙන ඉන්නේ එයයි. ප්‍රපංච කරනවා කියන්නේ ඒකයි. කල්පනා කරගෙන ඉන්නේ එයයි. එය මුල් කරගෙනයි මිනිසෙක් තුල හඳුනාගන්න එක එක දේවල් ගැන ඒවට බැඳිලා යනවා. ඒව ගැන මනසේ තෘෂ්ණාසහගතව හැසිරෙනවා. අතීත අනාගත වර්තමාන යන කාලය තුල මනසේ හැසිරෙන අරමුණු ගැන තමයි ඕක සිද්ධ වෙන්නේ. දැන් බලන්න එකක් අරගෙන අහකලා උන්වහන්සේ දේශනා කරන මේ හිතේතයින ඒව ගැන අර ඒ විදිහ මෙතුණාට පස්සේ හඳුනගත්තට පස්සේ පොඩි කල්පනාවක් දාලා බලනවා. ටිකක් කියාට පස්සේ හරියන්නේ නැහැ. තවත් ටිකක් වැඩිපුර කල්පනා කරනවා. අර අපි දන්නේම නැතුව අපි ආක්‍රමණය කරලා අපි වට යටපත් වෙලා ආනිට අර මැජික් කාරින්ට වෙච්ච දේ මොකද මන්ත්‍ර කාරින්ට වෙච්ච දේ වගේ ඒ අපිව විනාශම කරලා දානවා ඒ කල්පනාව තුල. බොහොම හොඳ දේශනාවක් මේ. දැන් මෙහෙම දේශනා කරපුවම මේ තථාගතයන් වහන්සේ මේක තවදුරටත් කියන මෙන්න මේ විදිහට ප්‍රිය ආශ්‍රමේ මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රිය ආශ්‍රමදී කෙනෙකුට ඇසක් තිබුණොත් රූපයක් තිබුණොත් චක්කු විඥානයක් තිබුණොත් විතරක් ස්පර්ශ ගැන කතා කරන්න පුළුවන් වෙනවා. ඒව තිබුණොත් විතරයි කතා කරන්න පුළුවන් වෙනවා කියන එක සිදුවිය හැකි දෙයක්. ස්පර්ශය ගැන කතා කිරීම තිබුණොත් විතරක් වේදනාව ගැන කතා කිරීම සිදුවිය හැකි දෙයක්. වේදනාව ගැන කතා කිරීම තිබුණොත් විතරක් හඳුනා ගන්න දෙයක් පිළිබඳ කතාබස් කරන එක වෙන්න පුළුවන් දෙයක්. හඳුනා ගන්න දේ පිළිබඳව කතා කිරීමක් තිබුණොත් විතරයි විතර්ක කිරීම, මේ කල්පනා කිරීම, සංකල්ප ඇති කර ගැනීම පිළිබඳව කතා කිරීමට සිදුවිය හැකි දෙයක්. විතර්ක ගැන සිතන දේවල් ගැන කතා කිරීමක් තිබුණොත් විතරයි ඒ හඳුනා ගන්න එක එක දේවල් ගැන ඒවට බැඳිලා ඒවා ගැන මනසේ තෘෂ්ණාසහගතව හැසිරීම ගැන කතා කිරීම සිදුවිය හැකි දයක් වන්නේ කියලා බුදුහාමුදුරුවෝ අච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා. දැන් මේක ඒව තිබුණොත් විතරයි මේ කතන්දරේ වෙන්නේ කියලා මහා ලොකු දීර්ඝ දේශනාවක් මේක තියාගෙන යනවා මේ මහා අච්චායන මහරහතන් වහන්සේ. මේ ඉතින් ඒ කොහොම කියන්න ඕනේ? මොකද ඒක තිබුණොත් එහෙමයි නැත්නම් මෙහෙමයි කියන එකයි මේ කියන්නේ. දැන් අපි ඕක ගත්තොත් එහෙම මේ 9 වෙනි පිටුවට අර බලන දේශනා සූත්‍ර දේශනා දෙවෙනි ඡේදයේ කියනවා අච්චායන මහරහතන් වහන්සේ ප්‍රිය ආයුෂ්මතිනි භාගතුන් වහන්සේ දහම් කරුණු එකට ගුණකට මාතෘකාවක් වශයෙන් වදාළා අර්ථ විස්තර බෙදා නොදක්වා කුටියට වැඩම කළේ මේ ධර්මය පැවසීමනි. එනම් පින්වත් භික්ෂුව යම් දේවල් මුල් කරගත්ත මිනිසෙක් තුළ හඳුනාගන්න එක එක දේවල් ගැන ඒවාම මනසේ තෘෂ්ණාසහගතව ඇසිරෙද්දී අන්න ඒ දේවල් ගැන සතුටින් පිළිගන්නට දෙයක් නැත්නම් අගය කරන්න දෙයක් නැත්නම් ආසාවෙන් බැසගෙන සිටින දෙයක් නැත්නම් සිත ඇතුලේ හැසිරෙන රාගය එතනින්ම අවසන් වෙනවා. හිත ඇතුලේ හැසිරෙන ද්වේෂය එතනින්ම අවසන් වෙනවා. හිත ඇතුලේ හැසිරෙන මතවාදය එතනින්ම අවසන් වෙනවා. හිත ඇතුලේ හැසිරෙන සැකේ එතනින්ම අවසන් වෙනවා. සිත ඇතුලේ හැසිරෙන මාන්නේ එතනින්ම අවසන් වෙනවා. සිත ඇතුලේ හැසිරෙන
පැවැත්මට ඇති ආසාව එතනින් අවසන් වෙනවා. සිත ඇතුලේ හැසිරෙන අවිද්‍යාව එතනින් අවසන් වෙනවා. දඩු මුගුරු අරගෙන අරගන්න එක, අවිආයුධ අරගන්න එක, කෝලහාල කරගන්න එක, වාද විවාද කරගන්න එක, තෝ තමයි කියා රණ්ඩු අල්ලන එක, කේලම් කියන එක, බොරු කියන එක එතනින්ම අවසන් වෙනවා. ඔන්න ඔතන තමයි පාපී අකුසල් ඔක්කොම ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන තැන කියලා. මේ දේශනා බුදුහාමුදුරුන්ගේ කියන්න බලාපොරොත්තු වෙන්නේ මහගච්ඡායන මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් එහෙම පැහැදිලි කෙරුවට පස්සේ 10 වෙනි පිටුවට ගන්න අපි ඉතින් දැන් සාකච්ඡා කරමු. යම්කෝ මිනිස් ආදර ධර්මයේ ඔක්කොමක දැනගත්තා අපි. ඒකේ අන්තිම ජීවිතේ තියෙන 10 වෙනි පිටුව. එතකොට ස්වාමීනි දැන් බුදුහාමුදුරුවන්ගෙන් මුණ ගැහිලා දැන් අර කට්ටිය මේක තීරුම් අරගෙන මහගච්ඡායන මහරහතන් වහන්සේ කියපු දේවල් තීරුම් අරගෙන බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා කියනවා. එතකොට ස්වාමීන් අපිට මෙහෙම අදහසක් ඇති වෙනවා. මේ ආයුෂ්මත් මහා කච්චායන වහන්සේ නම් සාත්‍රුන් වහන්සේ පව වර්ණනා කරලා තියෙනවා. බුද්ධිමත් සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාත් ගෞරව සලකනවා. ගෞරවයෙන් සලකනවා. ආයුෂ්මත් මහා කච්චායනන් වහන්සේ නම් භාගතුන් වහන්සේ විසින් දහම් කරුණු එකට ගොනුකොට මාතෘකාවක් වශයෙන් වදාළ විස්තර වශයෙන් අර්ථ නොබෙදා වදාළේ යුතුම් ධර්මයේ අර්ථ කියා දෙන්න සමර්ථයි කියලා දේශනා කරනවා කියලා රාහුල් කියා ඉන්නවා. ඉතින් ස්වාමීන් අපි ආයුෂ්මත් මහා කච්චායන වහන්සේ ළඟට යනවා. මේ කොයිතරම් හොඳද ගිහින් ආයුෂ්මත් මහා කච්චායන වහන්සේ මේ උතුම් ධර්මය අසා දැනගන්නවා නම් කොයිතරම් හොඳද කියලා අපිට හිතුණා කියලා දේශනා කරනවා. ඉතින් තවදුරටත් ඒ සංඝයා වහන්සේ ලබුණු ආමරණයට කියා ඉන්නවා. ඉතින් ස්වාමීනි අපි ආයුෂ්මත් මහා කච්චායන වහන්සේ ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් මහා කච්චායන වහන්සේ ඔය කරුණු සැලකලා එතකොට ස්වාමීනි ආයුෂ්මත් මහා කච්චායන වහන්සේ විසින් අපට මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ පදවලින් මෙන්න මේ වචනවලින් අර්ථ බෙදලා කියලා දුන්නා කියලා ඔබ සතුටින් කියනවා. ඉතින් තථාගතයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ඔය මහා කච්චායන හරිම නුවණැති කෙනෙක්. පින්වත් මහණෙනි ඔය මහා කච්චායන මහා ප්‍රඥාවන්තේ. පින්වත් මහණෙනි ඔය ඔබ ඔය කාරණය මගෙන් ඇහුවා නම් මම පිළිතුරු දෙන්නෙත් ඔය විදිහටම තමයි. පින්වත් මහා කච්චායන විසින් යම් ආකාරකින් ඔබට කියා දුන්නේ ඒ තමයි ඒ ධර්මයේ අර්ථය. ඒ නිසා ඔය විදිහටමයි මතක තියාගන්න කියලා උන්වහන්සේ අනුදැන වදාලා මේකම තමයි මමත් දේශනා කරන්නේ. එසේ වදාළ විට ආශ්‍රමත් ආනන්දයන් වහන්සේ භාගතුන් වහන්සේට මෙහෙම කිව්වා. ස්වාමීනි ඔය දේශනාව මේ වගේ දෙයක්ද කියලා මට හිතෙන්නේ. මේ වගේ දෙයක් කියලා මට හිතෙන්නේ. බඩගින්නෙන් හොදටම දුර්වල වෙච්ච මිනිස්සෙකුට මීපැණි පිරිච්ච රසවත් මීවදයක් ලැබෙනවා. ඉතින් ඔහු ඒ රසවත් මීවදේ කොයි පැත්තෙන් රස විඳත් එයාට ලැබෙන්නේ මිහිරි රසයක්මයි. අන්න ඒ වගේ ස්වාමීන් හිතන්න පුළුවන් භික්ෂුවකට මේ උතුම් ධර්මයේ කොයි පැත්තෙන් හෝ ප්‍රඥාවෙන් හිතුවොත් ඔහුට සතුටක්මයි ලැබෙන්නේ. චිත්ත ප්‍රසාදයක්මයි ලැබෙන්නේ. ස්වාමීන් මේ ධර්ම දේශනාවේ නම මොකක්ද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන ප්‍රිය ආනන්දේනි ඔබ මේ ධර්මයේ මතක තියාගන්න මදුපින්තික දෙසුම කියන නම. භාගතුන් වහන්සේ මේ වදාළ ආයස්මත් ආනන්දයන් වහන්සේ භාගතුන් වහන්සේට වදාළ මේ උතුම් දේශනාව ගැන ගොඩාක් සතුටුනා. මේ උතුම් දේශනාවට සාදු නද නන්වමි සතුටින් පිළිගත්තා. මේ පිටුවක්සේ මීරි ලෙස වදාළ දෙසුම නිමා වුණා. සාදු සාදු. දැන් මේක ගෙදර ගිහින් තීරණ මේක ලෙහෙලා මම මේ සකස් කරා. ඒ වට ගෝචර වන දේවල් දිනවා. ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධද, දිවට රස, කයට පොට්ටම්බ, මනසට ධම්ම කියලා ඒවට ගෝචර වෙනවා දැන්. අපි ඇහැට ශබ්දේ ගෝචර වෙන්නේ නැහැ. ඇහෙන් අහන්න බෑනේ. ඒ කියන්නේ ඒකට ආවේනික වූ ගෝචර වූ ස්වභාවයක් තියෙනවා. දිවට දිවෙන් අහන්න බෑනේ. ඒකයි කියන්නේ අභ්‍යන්තර මොහොතර මොන තරම් ඇනලයිස් කරලා කියලා ගිලවන්න අපි මම. අපි අපේ හිත මොන තරම් ක්‍රියාත්මක වෙන විදිහට වැඩසටහන ක්‍රියාත්මක වෙනවද කියලා තථාගතයන් වහන්සේ හිතලා තියෙනවද කියලා බලන්න කල්පනා කරලා තියෙනකොට අභ්‍යන්තර ආයතන දිනන ඒවට ගෝචර වෙන ආයතන. එතකොට ඒවත් එක්කලා
විඥානීය ක්‍රියාත්මක වෙනවා. ඇහ කන නාසය දිව ශරීරය හා මනස සමග විඥානීය විඥාන කියන දැනගන්නවා කියන මතක තියාගන්න. යමක් ගැන විශේෂයෙන් දැනගන්න. හඳුනගන්නවා නෙමෙයි දැනගන්න. අපි ඇහැට රූපයක් දැක්කාම ඒක අපි ඒ රූපය දැනගන්නවා. ඇහැයි රූපයයි සෙට් වෙන්න ඕන. ඒකට විඥානය සෙට් වුණා නම් රූපය දැනගන්න. දැන් ඒක දැනගත්තාම මේ තුන එකතු වුණාම අපි කියනවා එකද මොකක්ද? ස්පර්ශය කියන්නේ. SI ඒ ආයතනයකුයි ගෝචර වෙන විඥානය තුනම එකතු වුණාම ඒක ස්පර්ශය කියලා කියනවා. යමක් ස්පර්ශ වුණා මොකද වෙන්නේ? ඒකට ඔව් අපිට සිතුණා පිට මේ වේදනා සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. දුක වේදනාවක් වෙන්න පුළුවන්. අදුක්ක මොක එකක් වෙන්න පුළුවන්. එහෙම වුණාම මේ වේදනාව දැනුණාම තමයි අපි හඳුනගන්නේ. එහෙම වේදනාව දැනුණාට හඳුනගන්න බෑනේ. මේ අපිට එහෙම ඒ තමයි මානසික ස්වභාවය. අන්නේ සංඥා ඇති කරගත්තට පස්සේ ඔතෙන් දැනකල අපිට තේරෙනවා ඊට පස්සේ කෙනෙක් යම් කිසි සිතුවිල්ලක් සංකල්පයක් පොඩි දෙයක් හිතන්න පටන් ගන්නවා. පොඩි දෙයක් හිතන්න පටන් අරගෙන ඊට පස්සේ එයා කරන්න පටන් ගන්නේ මේක ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ප්‍රපංච කරන්න කියන්නේ නැති විදියට වුවදක්කමින් කල්පනා කරන්න පොකුරු ගලන් හිතට සිදුවිලි එන්න පටන් ගන්නවා. ඉවරයක් අපි වසාගෙන යන මට්ටමට අපි කල්පනා කරනවා. අන්තිමේදී අර මන්ත්‍රකාරක තුන් දෙනාට වෙච්ච දේ වගේ අර කොටි මේ ව්‍යාග්‍රීත් දැකලා ගැට නැගිල්ලක් තිබුණා ඒක හදාගත්තා. අනික් මන්ත්‍රකාරය මොකද කරේ? එයාට මස් ලබා දුන්න. දැන් ව්‍යාග්‍රය ඉන්න තුන්වෙනි මන්ත්‍රකාරය ඉල්ලා කියලා මේකට පණ දුන්නා. පණ දුන්න ගමන් ඒක ඒ වෙලේ කී කරපු කට්ටියම කාටද? ඒ වගේ අපි හිතන දේවල් තුනේ අපිව විනාශය කරලා ඉඳගෙන යනවා. අපි හිතන ප්‍රපංච තුලින් අපිව අගතියට ඇදගෙන යනවා. දැන් එහෙම ප්‍රපංච ඇති කරගත්තාම අපේ හිතේ වෙන දෙයක් තමයි සත්තාකාරයේ කෙලෙස්. කෙලෙස් අනුසය වශයෙන් වැඩිට පටන් ගන්නවා. දැන් කෙලෙස් අනුසය වශයෙන් තියෙනවා, පරිඨාන වශයෙන් වැඩෙනවා, වීතික්කම වශයෙන් වැඩෙනවා කියලා මේකට විස්තරයක් තියෙනවා. ක්ලේශ, ක්ලේශයන් රාග, ද්වේෂ, මෝහ යන සිත තුළ නිදාසින අවස්ථාව. මොහොත් අලුයට ගිරිසේ පැවතියි. දැන් අපි දන්නේ නැති වුණාට අපි සබ්බාසෝ සූත්‍රය කියලා සූත්‍රයක් සාකච්ඡා කරා. ඒකදී බලන්න මම පැහැදිලි කරා මේ අපි දන්නේ නැතුව හරියට අර පණික්කමක තියෙන බුලත් කහට වගේ අරින්න බෑ. සසරේ ගණනාවක් තිස්සේ අපි එකතු කරගත්ත කෙලෙස් අනුෂය වශයෙන් අපි තුර ඉතුරු වෙලා තියෙනවා. අපි දන්නේ. දැන් මේ ප්‍රපංච කිරීමුදුරින් කරන්නේ අරකට අනුග්‍රහයක් දක්වනවා. අනුෂය වශයෙන් කෙලෙස් ඇති වෙන්න අනුග්‍රහයක් දක්වනවා. ඒක කාලයක් ගියාට පස්සේ අර ඒ සම්බාස සූත්‍රයේ කියන්නේ පැසෝ මේක තියෙනවා. හැබැයි අවස්ථාවක් ආව හැටිය මතුවෙනවා. අලු යට ගිනිවා. දැන් උදාහරණයක් හිතිට ඔය ලිංගික අපචාර ගත්තත් අපි දකිනවා සාවේ ඉන්න අපේ මාත්‍යුත් මෙයක් දන්නවා. දැන් සමාජාධර්ම තාමත්ම පාසලේ ප්‍රින්සිපල් වෙන්න පුළුවන් මේකට පෙළඹෙන. ළමයා තරි වුණ අවස්ථාව මේ හොඳ මනුස්සයෙක්. පටක් ගාලා ඒකට පෙළඹෙන. ඇයි? අනුෂ්‍ය වශයෙන් ඔහුගේ සසරේ ගණනාවක් කිසි සසර ගණන අවදි ගණනාවක් කිසි තැන්පත් කිසි දැක් ඔය පරිසරය සකස් වුණා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ එවැනි අනුෂ්‍ය වශයෙන් අකුසල් එහෙම තියෙනවා කියලා දැනගත්තොත් ක්ලේ කෙලෙස තියෙනවා කියලා දැනගත්තාම එයාට පුළුවන් මේක ප්‍රඥාවෙන් දුරු කරගන්න. මුලිය කල්පනා කළා උගත් නම් මුලදම කල්පනා කළා මේක මට අහිත කරපවතින දෙයක් කියලා මේක මට ගැළපෙන්නේ නැහැ කියලා දැනගෙන අපිට පුළුවන් මේවා ප්‍රඥා නුවණින් අයින් කරලා දාගෙන ඉන්න හැකියාව තියෙනවා කෙනෙකුට ප්‍රඥාවන්ත. ඒකයි කියන්නේ ධර්මය අහලා බණ භාවනා කරලා ප්‍රඥාවන්ත වෙන්න කියලා. එහෙමත් නැත්නම් මේ තව මේ ක්ලේශයන් අවදි වෙන අවස්ථාවක් වෙන පරිඋත්ථාන කියලා. දැන් මේ උදාහරණයක් එහෙම දීලා තියෙනවා මේ මදුරුවේ කනාසල ගැවෙන අවස්ථාවක් ඇති වෙන දුරුස්සන ගතිය. දැන් අපිට මදුරුවෙන් දැන් කනවට යන්න ගත්තාම දැන් තමයට ගතියක් තිබෙන කිසිම හේතුවක් මනුස්සත් එක්ක පෞද්ගලික තරහක් නැහැ නේ අපේ ඉදමට ඇවිල්ලාවත් ඈ අපේ වැඩේ හැට මෙහාට කරගත් අපි කේලම් කියලා මදුරුවත් එක්ක නම් ඇටක් එක කිසිම හේතුවක් නැහැ මදුරුවත් එක්ක තමයි. එතකොට මදුරුවේ කනාසල ගැවසෙන අවස්ථාවේ ඇති වෙන නුරුස්සන ගතිය වගේ අන්න ඒවත් වෙනවනේ. ඒක ද්වේෂයක් අට ගන්නවා. සමහරවිට අපි පාරේ ඇවිදගෙන යනකොට අපේ කකුලේ ගලක් වැටිලා අපි වැටෙනවා.
අපි නම් එහෙම වෙනවා. ඉතින් අපි මොනතරම් ද්වේෂයක් ඇති කරගන්නවා කාත් එක්කද? කාත් එක්කද කියලා දන්නේ නැහැ. ඒක වාහන තරයන් ඉන්නේ. ගලයක් වුණා. ඒ වගේ මේ එහෙම ද්වේෂ සහගත සිතිවිලි තියෙන්න පුළුවන්. අපි ඒවට කියනවා පරිඋත්ථාන කියලා. යම් යම් බාහිර ක්‍රියාකාරණත් අපේ හිත තුළ ද්වේෂින් වෛරෙන් තරහින් කවුරුහරි කිව්ව දෙයක් හරි අල්ලගෙන දඟලගෙන නටාගෙන මැරිගෙන ඒක මැත්තේම දඟල දඟල ඉන්න ගතියක් වෙනවා. එතකොට එහෙම එකක් තියෙනවා නම් මේ තථාගතයන් වහන්සේගේ දේශනාවේ කියත් මේක සමාධිය යටපත් කරගන්න පුළුවන්. තේරුණා? දැන් ඒක සමාධිය කියන්නේ හිත සමාධිගත කරගන්න. අපි හිත calm down කරගන්න. මන භාවනාවක් කරලා හරි සමාධියක් ඇති කරගත්තාම මේ මතුරුවාදී මතයි දෙකේ මතුවේන්නේ මගේ නෑදෑයෙක් නියෝ කොසතෙක් මේ ගියාට මට මොකද කියලා ඉතින් මම තමයි එන්නේ නැට කවුරු බැන්නයි කියන්නේ. ඒ බැන්න වුණත් මේ මානසික අනවබෝධයෙන් මට වයින්නේ. ඒ කමන්න නෑ මේ සතරේ කර්මයක් මාර්ගාට අපි බැනලාදී. ඒ බැනපන් ඇති තරම් කියලා හිතාදා ගන්නවට නම් සමාධිගත කරගන්න. ඒක තමයි මේ නොකිය කියන්නේ. පුළුවන් නම් උන වැඩි කවුරු බැන්නාම පොඩ්ඩක් කල්පනා කරන්න මේ සතරේ මාර්ගාට හරි බැනලා තියෙන විදිහට කාටවත් වයින්නේ නෑ. දැන් නෝ කැදෙන්න ඕනේ කියලා එහෙම හදාගන්න පුළුවන්. සමාධිගත කරගත්තාම මේ මට්ටම හිත හැදේ. ඉතින් අපි වරගෙන පරිඋත්තාන කැලස්. ඒ වගේම වීතික්‍රම කියන එක තමයි භයානකම අවස්ථාව. වීතික්‍රම කියන්නේ කය වාග් කර්මයන් සිදුවන අවස්ථාව. කටින් හරි වචනෙන් හරි යම්කිසි කර්මයක් සිද්ධ වෙනවා. කය පාවිච්චි කරලා ඒ උදාහරණයකට මේක දීලා තියෙනවා මතුරු වල ගසා මැරීම. මේ අවස්ථාවේ සීලෙන් යටපත් කරගන්න ඕන. එහෙම නැහැ බල බල හිටියා කියන්නේ නැහැ. සීල් ගත්තත් කවර නැහැ සීලෙන් මේක තාංගල එන්න පුළුවන්. එතකොට මේක කියන්නේ වීතික්‍රම කියන්නේ ඒක ක්‍රියාත්මක කරනවා. ඒකට වැඩේ වෙලා ඉවරයි. ගැවුවට පස්සේ ඉවරයි. වෙන්න තියෙන දේ වෙලා. ඉතින් මේ අපිට අවබෝධයක් කියලා මේ වහිතට එනකොට අපිට පුළුවන් වෙනවා මේ ප්‍රඥාවෙන්, ඒ වගේම සමාධියෙන්, ඒ වගේම සීලෙන් මේ කියන කෙලෙස් එක්තරා විදිහකට යටපත් කරගන්න, දුරු කරගන්න, අවසන් කරගන්න පුළුවන්. දැන් ඔය මූලික හරය තමයි මේ මේ මදුපිණ්ඩික සූත්‍රය උදන කියන්නේ. ඊට පස්සේ ආපහු බලන්න මේ chart එකේම තියෙනවා නේද? මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. ඇස තියෙනවා, රූපේ තියෙනවා, චක්කු විඥානේ තියෙනවා. හරි. කන තියෙනවා, ශබ්දේ තියෙනවා, සෝත විඥානේ ඇති වෙනවා. නාසය තියෙනවා, ගන්ධ තියෙනවා, ගාන විඥානේ ඇති වෙනවා. දිව තියෙනවා, රස තියෙනවා, දිවිහා විඥානේ ඇති වෙනවා. දිවෙන් දැනගන්න, දිවෙන් ඉවට දැනගන්න. කය තියෙනවා, පොට්ටබ්බේ කාය විඥානේ. කායත පහස ලැබෙන ඒක දැනගන්න. මනස තියන ධම්ම එකේ හිතරෙන එකක සිතුවිලි තියන එකක නිකන් දැන් වැඩේ විලා තියෙන්නේ මේ ඇස කන නාසය දිව ශරීරයේ කියන දේවල් වලින් විතරක් අපි කටයුතු කරන්නේ නැති හැම අවස්ථාවකම මේ අපේ මනස නිකන් ඉඳ දෙන්නේ මොකක් හරිගෙන ලබුඩ ගන්න. ඉතින් ඕක ගැන ඉතින් එතකට කල්පනා කරන්න පටන් ගන්න. මනෝ විඥානයක් ඇති කර ගන්න. නිකන් නම් ඉඳ මිදා ගන්න එක විතර නිකන් ඉන්න. අනිත් හැම වෙලාවකම විඥානය සකස් කර ගන්න ඉතින් මෙහෙම ස්පර්ශයේ දැනුනාම ඒ ස්පර්ශය තුලින් අපි දැනෙනවා විඳීමක් අපි. මොකක්ද? එක්ක සුඛ විඳීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අදුක්කම සුඛ වෙන්න පුළුවන්. දුක්ක ස්වභාවයකක් වෙන්න පුළුවන්. දැන් විඳීමක් දැනගන්න. ඒ දැනගන්න විඳීම අපි අඳුරගන්න. අඳුනගත්තට පස්සේ අපි මොකද කරන්නේ? ඒ කියන්නේ විතර්ක කරන, කල්පනා කරන, සංකල්ප කරන, මොනවද කියන්නේ? පොඩියට කල්පනා කරන විතර්කය. මේ පොඩි විතර්ක කරන. එතනින් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ප්‍රපංච කරනවා. ප්‍රපංච කරනවා කියලා කියන්නේ අතීතයේ වර්තමාන අනාගත වශයෙන් දීර්ඝව හිතන්න පටන් අරගෙන මේක අපි යටපත් වෙන ආකාරයට කල්පනා කරගෙන ඉන්නවා එකම දෙයක් පිළිබඳ. ඔන්න ප්‍රපංච. එතකොට කොහොමද මේ මේ ප්‍රපංච කියන එක වැඩි දියුණුවේ? සතුටින් පිළිගන්න. අපිට ආපු සිතිවිල්ල අපි සතුටින් පිළිගැනීම නිසා ඔන්න දිගින් දිගටම යනවා. පිළිමත් නැත්තම් ඒකේ ಗುಣ කිය කියනවා. අපි දාවුදේ දැනගත්ත දේ අනුගත්ත දේ ගැන අපි ಗುಣ වය වයයි. එහෙමත් නැත්නම් ඒත් එහි තදින් බැසගෙනම අල්ලාගෙන. එහෙම ඕනෑ විදිහ. එයින් තොර ලෝකයක් නැති විදිහ. එයින් තොර ලෝකයක්ම ඇති වෙනවා. ඉතින් ওই විදිහට කල්පන ප්‍රපංච ආදාද වුණා මොකද වෙන්නේ අදින්? ඒ ප්‍රපංච ආදාද වුණාම අපේ ඉතී අපි දන්නේ නැතුව රාගංශය ඇති වෙනවා. එකින් ඇස කරනාසයේදී ඔපිනේ මුදියේ කැමැත්ත වෙලෙකින් පටන් ගන්නවා. පටිඝානුසය කියන්නේ තරහව වගේ දේවල් ඇති වෙන එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ
මානසික කියලගෙන තමන්ගේ අනිකයට වඩා මම තමා ලොක්කා කියලා හිතාගෙන මානින් දෙයිට පටන් ගන්නවා. විචිකිච්ඡානසේ බුද්ධ ධම්ම සංගේ වාග්ගෙදී සැකේ හැම දෙයක් ගැන සැකේ බලන්න පටන් ගන්නවා. දික්ඛානසේ කියලා කියන්නේ එක එක මතවාද වලට ගිහිල්ලා ඒවා එල්ලිලා දඟලන්න පටන් ගන්නවා. දෘෂ්ටි වලට යනවා මිනිස්සු. ඊට පස්සේ බවරාගමසේ කියන්නේ භවයේ ඉපදීමට තියෙන ආසාවත් ඇති කර ගන්නවා. අවිඥානසේ කියන්නේ චතුරාර්යසත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්නවා. දැන් මේවා නතර කර ගන්න පුළුවන් නම් මේ දැක්කොත් දැක්කා වමනේ හඳුනාගත්තොත් හඳුනාගත්තා වමනයි කියලා අර අනුශය ධර්ම ඉවත් වෙනවා. ඒ ගමන ලාගන්න එකත් අයින් වෙලා මනුස්ස ධර්මයන් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන් මේ ලෝකෙ. ඒක තමයි මේ මදුපිණ්ඩික සූත්‍රයෙන් දේශනා කියන්නේ. මම හිතන්නේ සියලු දෙනාට මේ මදුපිණ්ඩික සූත්‍රයේ කරුණු තේරෙන්නේ නැති කියලා මම හිතනවා. දැන් අපි කරන්න ඕනවත් අපි විඥානය කියන්නේ මොකද්ද කියලා, දැන් ඇහැ කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. රූපයක් කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. ඊට පස්සේ ඒක චක්කු විඥානය කියන්නේ මොකද්ද කියලා දැනගත්ත එක දැනගන්නවා කියන එකයි. ඊට පස්සේ මේ දැනගත්තාම අපිට විඳීමක් ඇති වෙනවා කියලා අපි දැනගත්තා. ඒ විඳින්නත් අපි ඊට පස්සේ හඳුනගන්නවා කියලා දැනගත්තා. හඳුනගන්නුන පස්සේ අපි මොකද කරන්නේ? ඔන්න ඔතනින් පස්සේ අර අත්‍යත්‍ය ස්ටාර්ට් කරා වගේ තමයි. අත්‍යත්‍ය ඉස්සලා ස්ටාර්ට් කරලා දෙනවා. තනියම ස්ටාර්ට් එක ගියා. ඒ වගේ තමයි මේක අතීතෙ. ඊට පස්සේ කල්පනා කරලා ප්‍රපංච කරන්න පටන් ගත්තා. ඊගෙන උදේ දවල් රැ නැතුව කතා කරනවා කීවරෝ කල්පනා කරනවා අන්තිම පිස්සුම ඇදිලා නැහැ. තමාරයි පිස්සු දෙනගන්නේ ඔය මේ ප්‍රපංචය වැඩි පුර කි. ඕනට වැඩි කි. ඉතින් අපිට මුලින් දැක්කොත් ඒ මොකද දැක්කොත් දැක්කා පමණ දුටුව දුටුව පමණයි කියලා අර බාහිදාරු කීත කිව්වා වගේ තථාගතයන් වහන්සේ ඒ එතනින් මොන හරි දෙයක් නතර කරගත්තොත් වැඩි ගොඩ දා ගන්න පුළුවන්. නැත්නම් අර අනුසය වශයෙන් තියෙන කෙලෙස් ධර්ම විද්‍යමානයේ හැම දෙයක්ම අපේ භවගාමි ජීවිතේට එකතු වෙනවා. අපි දන්නේම නැතුව ඒවා ක්‍රියාත්මක වෙන අපිට තියෙනවා. මේ අවබෝධයක් තියෙනවා නම් දැන් මගේ මේ අනුසය වශයෙන් තිබිච්ච එකක් තමයි මේ ඉඳ තින්නේ. දැන් මේක හොඳයි නතර කරගත්තොත් කියලා කල්පනා දන්නේ නැති කියන ක්‍රියාත්මක වෙනවා. දැන් මේක දන්නේ නැත්නම් මේ වැඩේ දුන්නේ නැහැ නේද? දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඒක මොකක් හරි අවශ්‍ය පරිසරය සකස් වුණාම ඒ අපරාධ කරන්න ලෑස්ති වෙනවා. නමුත් මේක මොහොතක් ධර්මය දැනගෙන කල්පනා කරන මේක මගේ මේ මේ අනුසය වශයෙන් තියෙන එකක් තමයි ඉන්නේ කියලා මොකක් කල්පනා කරලා ඒක ප්‍රඥාවෙන් නතර කරගන්න පුළුවන්. නුවණින් නතර කරගන්න පුළුවන්. සමහර ඒවා සීලෙන් නතර කරගන්න පුළුවන්. සමහර ඒවා භාවනා කරලා සමාධිගත කරගෙන කොහොම තරහ යන ඒවා කාට හරි වයින් ඒවා ඒවට හොඳට භාවනා කරන සමාධිගත වෙනවා. එතකොට අර මදුරුවේ කෑ ගහනේ වගේ දේවල් නුරුස්සන ගතිය, දරුවෝ කෑ ගහනකොට නුරුස්සන ගතිය, වා මුස්සා ගෑ ගහනකොට නුරුස්සන ගතිය, ආල පහලයි කෑ ගහනකොට නුරුස්සන ගතිය ඔක්කොම ඉවත් කරනවා. ඉතින් බල මොනතරම් මිහිරි දේශනාවක්ද කියලා, හරියට නීපැණි වගේ නිවෙද කියලා බලන්න හොඳට කල්පනා කරලා බැලුවොත් මුල මැද අගමද කල්පනා කරලා බලන්න ඔයාලා අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ මදුපිණ්ඩික සූත්‍රයේ දේශනාවක. ආඩාරි පුළුවන් නම් මේක තේරුම් අරගෙන අර මගදී නතර කරලා ওই ටික ගොඩදා ගන්න පුළුවන් නම් අපිට මේ ධර්ම මාර්ගයේ ප්‍රවේශ වෙලා අපි බලාපොරොත්තු වෙන ආකාරයේ සෝවන් සකෘදාගාමි අනාගාමි රහත්කෝ යම් කිසි මට්ටමකට දෙන්න ආරම්භයක් කරන මේ ධර්ම මාර්ගයේ ප්‍රවේශ වෙන්න පුළුවන්. සා තමයි දුහාමුරු කියලා තියෙන්නේ සීලය දෙන්න සමාධිය දෙන්න සීල සමාධි ප්‍රඥා කියලා අපි කියලා තියෙන්නේ ඒකයි. තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට දිවිවෙන්නේ මොකටද? චතුරාර්ය සත්‍ය දේශනාව කරන්නේ මේ ලෝකේ සත්‍ය මොකක්ද කියලා කියලා දීලා මේ සසරින් අපිව මුදව ගන්න. පොඩලා වෙන දේවල් කරන්නේ නෙමෙයි වෙන දෙවියෙකුට කරන්න පුළුවන් දෙයක්ද බලන්න සසරින් අයින් කරනවා කියන්නේ. හරි මල් රත්ය මේ වරදු රත්ය ගින් කියලා දේවාලෙකින් ගන්න බලන මම සසරින් අයින් කරන්න කියලා. පුළුවන් නම් කරලා දෙන්න. ඉතින් මහසීන් දෝ නැහැ. මොකද මහසීන්? වැඩේ කරගත්තා කියලා. රුපියල් 5000 හරි 5000 හරි වටුරක් තිබ්බා. වැඩි ඉවරයි මේ මයික් දාලා කෑ ගහන්න ඕනේ නැහැ සුතුක තියනකින් ඉන්න ඕනේ නැහැ ගොඩ කිසිම බෑ මේක මේ ප්‍රතිපදාවක් කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා මේවට දේශනාව කරලා තියෙනවා මේකට ප්‍රායෝගික වැඩ පිළිවිදින මොකෙ තියෙන්නේ සතර සතිපට්ඨානය වඩන්න මේ සතර සතිපට්ඨානය දිනන නියම වැඩ පිළිවෙන්න ගමන් මාර්ගයනේ එහෙම නැත්නම් ආනාපාන සති සූත්‍රය තියෙනවා කායගත සති සූත්‍රය තියෙනවා ඊට අමතර සූත්‍ර ගණනාවක් තියෙන මූලික වශයෙන් ওই සූත්‍ර දෙක තුනක් ඔබට දාගෙන මේ ගමන් මගේ කියලා අපිට බොහොම ඉක්මනට මේ සතර මේ භවගාමි ජීවිතේ බැරි වෙන්න පුළුවන් ඊළඟ භවගාමි ජීවිතේ අපිට මේක එකතු වෙනවා සතරේ
එකතු වෙන්න පුළුවන් නේ එහෙමනේ ගමන් කරන විඥානේ. එකතු වෙවි යන්නේ. ඒක නිකම ආත්මයක් නෑ කියලා අපි කියන්නේ. අපි වෙනස් වෙමින් යනවා. පවයක් ඇතෝ නැත කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නෑ. යනවා යන්නේ හැබැයි වෙනස් වෙන්නේ. දැන් එහෙමනම් එක විදිහට නම් මම මිනිසෙක්ම ඉන්න එහෙම වෙන්නේ නැහැ. ඒක බල්ලෙක් ඉන්නත් පුළුවන්, පොඩි එකෙක් ඉන්නත් පුළුවන්, ගැමියෙක් ඉන්නත් පුළුවන්. අපි කරන කර්මානුරූපෝ ඊළඟ භවගාමි ජීවිතයක් 31 කාලෙක උප්පත්ති ලැබනවාමයි. ඒක ඉතින් හත් පාරකින් ගොඩදා ගන්න පුළුවන් සෝවාන් වගේ මට්ටමකට අපි දෙන්න පුළුවන් නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන අර සංයෝජන තුනවත් ගලලා ඉවත් කර ගන්න පුළුවන් වුණොත් අපායෙන් මිදිලා මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණා කියලා අපි දකින්න ලෝකතම තථාගතයන් වහන්සේගේ දේශනාව. එහෙනම් මම විතර සියලු දෙනාටම මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරුණු අවබෝධ වුණා කියලා අපි සියලු දෙනාටම මේ මදුපිණ්ඩික සූත්‍රය ඇතුළෙන් මේ තථාගතයන් වහන්සේගේ ගමන් මඟ පිළිලි කරගෙන ඒ බලාපොරොත්තු වන ආකාරයේ ඉදිරියට ගමන් කරලා මේ සසරින් එතර ඉදට මේ ධර්ම කර්ම කරුණු හේතු වාසනා වේවා කියලා සාදුකාරයන් Sweet.